මේ අවාසනාවන්ත තත්ත්වයට මූුණ දීල තියෙන්නේ අනුරර සම්පත් කුමාර කියන තරුණය. ඔහු මහව ප්‍රදේශයේ තරුණේ. ඔහු අපස සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පල කරමින් හිටපපු ශිෂ්‍යයෙක්. පහුගේ දස්ස ලොබ දකින්නට ඇති, මේරටේ ශිෂ්්‍යෝ විශාල වසයෙන් පීඩාවට පත්වනා මේ කාල කන්නේ ආණ්ඩුවේ ප්‍රතිඵල විදිහට. විශෂම ඔවන්ගේ අධ්‍යාපනය සමස්තයක් විදියට ගත්තාහම මහා විනාශයක් කාරිත්තැනක තමයි අද වෙනකොට තියන්නේ. ඔට පසල් අධ්‍යාපනය විතරක් නමයි මේයටටේ බහුතරයක් දෙනා දන්නවා බහුතරයක් දෙන අධ්‍යාපනය ලාගන්න විශේසෙම උසස් පෙලසා සාමාන්‍ය පෙල ටෂන් පන්තගේ හෙල්ල මේ වෙනකට බහුතරයක් ශිශෂ්‍යෂයන්ට එකැනමේ අඩු ආදායම් ලබන ලොක පන්තිවලටගේ බහුතරයකට මේ වෙනකොට තමන්ගේ පන්තිවලට යෑමේ හැකියාව අහිම වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අන්ුර සම්පත් කුමාරකයන ශිෂ්‍ය ඉතාම කලකිරීම තමයි පහුගේකාලින් දල තියන්නේ. හෝ නිරන්තරේම තමන්ගේ සමාජමාධ්‍ය හරහා මේ තමන්ගේ අප්‍රසාධය පල කරලා තියනවා මේක මේටේ හැම පුරවසිය ගෙමයිති. හැබයි ඔබ දකින්නට ඇති පහුගේ දවස්සවල මේ කාලකන්න මිනිීමමරු පහර ආණ්ඩුව කියලත් තිබුණා මේ කොම්පිට ක්‍රයිම් ඇක්ටකයට දෙනැත්තන් මේ පරිගෙනක අපරාධ පනත පාවිච්චි කරලා ඔවුන්ගේ නීති ප්‍රියාම්මක කරලා වහම මේ සමාජ මාධ්‍යහර ආ්ඩුට විුරුද්ධව කටයුතු කරන සිිලුම දෙෙන අත්තඩංගුට ගන්නවයි කියන කතාව. මේ වෙනකොට ඔබ දකින්නට ඇති අදදවසේ මාධ්‍යමකින් වාර්තා කරලත් තියෙනවා පේස්බුග් ගිනුම් බල නතහර ග්‍රෝප් කරගනග ඇතුන්දනෙ කත්තරු ගොට පත්තුලා තියෙනවා. ඊට අමතරව එක්තරා ප්‍රසිද්ධ මාධ්‍යආර්තනයක තිස් නවහැරදි මාධ්‍යවදදිනයකුත් අත්තඩංගොට පත්තුලා තියෙන. සියලුදදිනත් අත්තඩංගටරගන තියෙන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුම් හරහා මේ කාලකන්නි ආණඩුවේ නිර්ුවත එලිකිරීමේ වරදට. කෝමිත අන්ඩු සම්පත් කුමාර කියයෙන තරුණයා පෞ්ගේ දවසල තමන්ගේ පේස්කුප් ගිෙනුමේ වගේම විවිට වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ පවතන කාලක්ි තත්ත්වය විට ආකාරවලින් පැහැදිලි කරලා තියෙනවා. ඉන් පස්සේ ගමඉන්න කවරවාරි හාල්පරු කාලක්‍යෙක් විසින් මෙත් තරුණයාව පාවාදීම කරලා තියෙනවා. ිටෝර්ණ මේ වෙනනකොට මහව පොලිසිය මගින් මේ තරුණයාව අත්ත ඩංගොටාර ගැෙන තියෙනවා. ඊරාතයේදී මේ අත්ත ඩගුවනු ගැනීම සිදුවන වැඩකොට මේ පුද්ගලවනැ තම්මේ තරුණයා තමන්ගේ ගෙදර කුපිලාම්පුුවක එලියෙන් තම්මයි ඉඳල තියෙන්නේ ඒ නිසා ගෙදර හිටප කෙසම කෙනෙක් දකලන්න හෑැ ආපපු නිලධාරයෙන් බොහම පැහැදිලිව. හැබැයි උන්දකල තියෙනවා එක කාක ඇඳුමක් කැනගත්තු නිරධාරයෙ කටියන්. අනිත් සියල්මදෙන ඔඕන් කියන විට හයිදනෙක්කැවිල්ල තියෙනවා අනි සියල්ම දෙෙනයකයන් ඉතුරු පස්සන මැදග ඉදල තියෙන්නේ සිවිල් ඇඳුන්. ඕුන් එනට මේ තරුණ ඇදග ඉදල තියන්නේ සරමකු ෂට් එක්ුයි මේ කාලකන්නේ දෙමවෝපිය ඉස්සරහම මේ තරුණයට පහරදලා හෝටොගේ Fබිය එක පෙන්න්න පන් කියලා තියනවා. මිට්ටෝර්ණනි ඒෙලාවේ තරුණයා බොහම අයින්සක විදියට තමන්ගේ. ජංගම දුරකතනය යොදාගෙන තමන්ගේ පේස් පුක් ගිලමට ලොක් වෙන්න දරපු උත්සාහේදී. එක් නිලධාරෙක ඔහුගේ කනට ගහල තියෙනවා හා උබ මේක පාවිික්්චි කරලාද මේරටේ නායකන්ට අපහස කරන්නේ කියලා. කොටින්ම ඔහු මේ විදියට පහර දෙන වෙලාවේ අයින්සක දෙම ඔපියෝ දෑතම එක්තරලා බුදහාන්දුුවන්ට වන්දන විදිහට මුන්ට පබැඳල ඉල්ලීමක් කරලා තියෙනවා. අනේ මහත්ත්‍යයෝ පුතාට ගහන් දෙපා පුතා වරදක් කරලා තියෙනවනං ගෙනහිල්ලා නී්‍යානුකූලුව දඩුවන් කරන්න මේ දරුවට ගහන්්ඩෙපා කිය. හැබැයි මේ කාල ක්ි නිෙල්ධාරින් දෙමෝපි විස්සරම ගහලා ඒ තරුණගේ පොත්පත් ඔොක්කොම ඇදලලා තියෙනවා ොකට උන් කියලා තියෙනවිදියට ඔන් සැක කරනවලු මේ තරුණය සතුව නීති විරෝධී දේවල් තියෙනවා නැත ආ්ඩු විරෝධී දේවල් තියෙනවයි කියලා හැබැයි උන්ට හොයාගන්න පුළුවන් වෙච ලබ්බක්වත් නෑ.න්තිපට මේ තරුණයට දෙමෝපි විස්රම පහරදීලා ජීප්කේදාගෙන පොලිසයට ගෙනහි තියෙනවා. තුවනි පොලිස්ානයටට ගිනි චට පාසේ දිගින් දිගටම මේ තරුණයට පහරදීම කරලා තියෙනවා. මේරකේ බෞතරයක් දෙනනා දන්නවා. අපේ රටේ සාමාන්‍ය රෑට පොලිස්කාරුවඉන්න හොටම සූර් වෙලා. ඒන්ද වැරදි කරත් නොකරත් මූන්ගේ අතේ පයේ හිරියරගන්න සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මිලිසුන්ට ගහනවා. එක මේ රකේ බෞතරයක් දෙනා දන්න හැබැයි නොදන්න විදිහයට ඉන්න කාරණය. ිරනි හුගේ දවස්සන මේ වගේ සිද්ධි අපි වාර්තාකරාට පස්සේ, සමහර අපට කැමෙන්ට්ස් දා හලත්තිබුණා ඇයි මේවා පොලිසියට පැමිණිලි කරන්නේ නැත්ත කියන කාරණ. මිට් ූරුණනි අපිහැමෝම දැනගයුතුකාරණය තමයි, නඩුත් තාහාම්දුරන්ගේ, බඩුත් තාම්දුරන්ගේ කියන කාරණි. විශෂම අපේ රටේ මේ වෙනකොට මිනිස්සුන්ට දෙයක් වුණනාට පස්සේ. ගකව ඇතවනත් නැතිතු වනත් දැන් ගිහිල කියන්න නතියල තියෙන්නේ දේයි අන්තවිතර. මොකද එහෙම නැතුව ගිහිල්ල කියන්න තරම් තැනක් මේ වෙනකොට ඉතුර වෙලාන්නෑ. ඔබ දකි නැට ඇති ඒ මාර්්‍යමගින් වාර්තා කරලා තියෙනවා මේනටේ තියෙන පොලිස් ස්ථාන එකසි අසු හතරින් එකසිිය අසූ දෙකම පොලිස් ස්ථානාධි පැතිවරු පෞ් මේ ආණ්ඩුව තමයි පත් කරලා තියෙන්. එකනන්නේ පොලිස්ථාන එකසි අසු හතරින් එකසිිය අසු දෙකම. ඉන්නේ මේ කාලකන්නේ ආණ්ඩුවේ නැතන් ගෝටාබය බලේටාවට පස්සේ තමන්ගේ හෙංචයිය තමයි පත්කරලා තියෙන්න්නේ. ඒ නිසා මේ කාලකන්න. විශේෂම ඕ අයයිසීලා බෞතරයක් දෙෙන ආණ්ඩුව කියන ඕනම කුප්පු කුමාඩි පාහර වැඩකට කැමති. කොටිම නීති විරෝධී ඕනෑම දෙයක් කරලා තමන්ගේ තරුටික රැකගන්න තමයි මුං උත්හ කරමයෙන් ඉන්න. එනිසා පොලිස්සේට විරුද්ධෝ පැමිණිල්ලදදාලා ඒක ගොඩයෑම ලේසින්නෑ. තමයි රටේ මිනිස්සුන්ගේ ප්‍රායෝගික ඇද්දකීම. නීති පොතේ මනාතිමුණනත් ඒ නීති පොතේ දේවල් ්‍රියාම කර ගැනීම ප්‍රායෝගිකව අතිශේම දුෂ්කරයි. මනිසා තමයි මේරටේ බහතරයක් දෙනාට අද වෙනකොට, තමන්ගේ ආරක්ෂා වෙනුවෙන් හඩ පොළු මුගුරු ගන්නට සිද්ධ වෙලාතියෙන්නේ. ඔබදකින්නට ඇති අදවස දවසේ පෙරේදා. ේතුව හසු රිචවේ ද පහරමින්තුව මේ වනකොට රනේ ලත්‍රම සිංහ කියන විදියට එකුතුවෙලා කතා කරන්නේ ජාතික ප්‍රශ්නිසඳන්න. හැබයි පහුගේ දවස් තුනේම කාලකන්න මීහරක් කතාකරේ තමන්ගේ ගැවල්වලට ගහපපු එක. අපි නිරන්තරයම කියනවගේ අදත් කියන්නේ අද වෙනකොට මුම් පුදුම වෙන්නවඕන මිනිස්සු ගහපික ගැනෙමයි ගන්න ප්‍රමාදවීම ගැන මොකට මේ කාල කන්න මීහරක් නිරන්තරයම කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත සමඟ සෙල් ලංකිරීම මිට්ටෝනි අර අද කතානයක කියලන්න. නැත ොල ද ල ලොක පුටුවම ඉට ගැනක් කියනවා. ඇමතුර සසා මන්ත්‍රීවර අන්ඩනවලු සහරදාට පාර්ිමියන්තු එන්න විදික් නෑ ආ පොත් යන්න විදිියක් නෑ ඒහිද හෝටල් කාම්බර අරන් දෙන්නේ කියල්. මීත්තුවර්ණ මේ වනකොට ඒයි වෙලා තියෙනවා. නාහරැම්පිට අර පොලිස් ආසාන්නන්නේ තියනෙන. පොලීසයට අඇයත් ඉන්දන ගබඩාවෙන් නැත්තං ඉදන හලෙක් මේ වෙනකට ආන්ඩුවේවුන්ට අඩ දලට නැත්ත. ඒ ගන්න ැරි දලට ල් විකු තියන. ඒවි රක්න දැ ද ට වට පස්සේ ත්‍ය යතන ටත් ර නය ක මටක තියනවා. ි න අනි ාර්නය තමයි රටයින්න මන්ත්‍රීවරන්ට සිල් දනට මන කොටත් නිල මාස යනවා. එහමන න්ට න තින හට ඇයි කියන ප්‍රශන. ර පොලිමුදලාලිගෙන් අහ්ට අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඊටත් එයාගේ කාලකන්නේි කාරර්යත් තමයි. මේ වෙනකට ්‍රණීල් වික්‍රමසිංහ නීතිය පාලනය තවරුණු කරනවා එක්කවට ඒම දෙයක් සිද්ධ වෙලාන්නෑ තමත්. ග දිගටම මේ රට පුරා නීති විරෝධී විදියට අත්තඩංගොට අරගෙන උන්ගේ අතපය කඩීම පුරද්දක් විදියටට පොලිසිය කරගෙන යනවා. මේවා මුකුර ොදන්න ොත්ත බාලවගේ වගේක යුතු පුද්ගලි වසනවයි කියනක කනගාටුවෙන් කියන්නට සිද්ධවෙනවා. කහමද අන්්‍ර සම්පත් කුමාර කෙන මේ තරුණයට දිගින් දිගටම පාරදීම නිසා මේ වෙනකොට හුන්ගේ අත් දෙකම කැඩිලාතියෙනවා. ඉන් පස්සේ පොලිස් නනධාරින් මේ තරුණයාව මහේත්‍රා තොරයාවෙත ඉදිරිපත් කරලා නැහැ. ොකිරීමට ප්‍රධානම හේතුව තමයි මේ නිශ්චිත මහොතේ සමහර මයිස්ත්‍ර අත්වරු කොන්ද කෙලින් තියාාගන තීන්දු දෙන්න පටන් අරන් තියනවා. ට එයාගේ කාර්ණය තමයි, පොලිසිය ාය වෙලා තියෙනවා, මේක මුන් හේතුව උඩ අධිකරන්න වෛදි නිලධාරයා ගාාවට ගේෙහිල්ලා නිලධාරයක් සහරවිදියට පැමිනිිල් ලක් කරොත් නැතන් සටහකරොත් පොලිසිය පහරද ීමමක් කරලා තියෙනයි කියලා. ගේ කෝඩ් බෑවල් ල වෙන්න ඉට තිබුණන. ඒනිසා මේ කාලකන්නේි කරේ මේ තරුණාව රාත්‍රියම එකන පාන්දර දෙකහ දෙක මාට විතරට ගෙදට ගෙනත් දාලා ගිහින්තියන. මිට ෝන ඉන් පස්සේ පොලි රයෝ මේ පවලටම තර්ජනය කරල තියනවා මොන හේතුවකටත් ඉස්පිරිතාල අඩිපයි කිය කාණී මිට න හින්සක දෙම පියන්ට වෙන කළහැකිදයක් නොමැතිිකම නිසාන්රාධපුර ප්‍රදේශය ඉන්න තමන්ගේ ාතිීග ගෙදට තමන්ගේ දරවා ගැනහිලා. ඒදී සිංහල වෙදക്കෙන් තමයි ප්‍රතිකාරාරගෙනැදීලා තියෙන්. ිට ോණി මෙන්න මේක තමයි අපේරටේ තියෙන අවාසනාවන්තම තtti. දවසි දවස ර ීතිය බල ටයනවා. ල්ල පාලනයට නවා මේකට වග කියන්න ඕනේ ඔබක් මමන් මොකද කාලකන්නේ මිනීමරුම් මරත් ගෝටක් බලයට ගෙනාව අපි. ඒනිසා මේ කාලකන්නේ ආ්ඩු බලයටගෙනාපු. අපි සිල්ම දෙෙන මේ බලය නැමත වතාවක් ආපත්්සට කැඳෙව වෙන්නත්තං. ඒ හැමමුන් කරන හැමවැඩකටම අපි වගකීම භාර ගටයුතු වෙනවා. මේරටට කන්න බඩුගෙන්න්නන්න මේ ආණඩුවට සල්ලි නැතුුණට ආණ්ඩුවට සල්ලිතියෙනවා අවශ්‍ය කරන කඳුළ ගෑස් ගන්නන්න. ඒගේ අවශ්‍ය කරන අවි ආයුද ටික ගන්න ගන්න. අවශ්‍ය කරන යකඩ ටික ගෙනනල්ලා පාරවල්ටික වහන්න. ඒවගේ කාලකන්නේ ආණ්ඩුවක් එක්ක තමයි අපි ගණදනු කරන්න. අපට යන්න පැට්‍රල් නැතුූනට මිනි මවරු මරා පාර්ලිමිින්තු වෙන්නේ චොපර්රෙකි මේක තමයි ඇත්ත ඒවගේ කුරුරු යතාර්ථ එනිසා අන්ුර සම්පත්කු මාර්රලව වගේ තරුණයෝ දහස් ගනිනීම හැම රෑකම මේ වෙන කොට මේ කාලකන්නේ පොලිසි වල ගොදුරු බවට පත්වවෙමින් තිබෙනවා. මේක වලක්වන්න පුලො ඔබට අත්මට ද. ශේෂම විදයයිවස්ථාදෙක අද කරන්න බලයහිම, නැතම් පරමාධි පත්වයහිම ජනතාව හැටියට මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒගන දැක් මක්තිවන සලස් මක්තිබන සමාජ දේශපාල කණ්ඩෑමත් සමග අපි පෙේමන්ට. තෝන හර්ගද ජැගහන නමත ඔවට සීපත් කරමින්න් මා ඔබෙන් සමගන්න ඔබ සැමට ජයර්.